මිනිසුන්ට සහ විශේෂයෙන් ගැහැණුන්ට වැහෙන්නේ යයි කට්ටඩියන් හා යකදුරන් කියන යකුන් පෙරේතයින් සහ කුම්බාණ්ඩයින් මෙල්ලකොට එළවා දැමීම පොලිසියේ නොව යකදුරාගේම කාර්යභාරයකි. දුම්මල කීලිගසා මන්තර ජපකොට ආවේශ වී යකා අමතන විට රෝගියාට වැසි ඇතිව යකා එක්කෝ බාල්දි පෙරලාගෙන නැතිනම් කොස්සත්තක් දෙල්ලත්තක් කඩාගෙන යන බව යකදුරෝම කියති. එහෙත් මන්ත්‍ර බලයෙන් ආවේශ වූ යකදුරන් සමග කතා කරන යක්ෂයා කිසි දිනක කිසිවෙකු දැක නැත. අඩුම ගණනින් යකදුරාවත් දන්නේ නැත. උන් මනක් කල්පිත ලෝකයේ ජීවත් වන යක්ෂ කොට්ටාසියකි. තොවිල් පවිල් හදිහුණියම් වලට යකුන් පෙරේතීන් දැන් ගෙන්වා ගැනීම ඉතාමත් දුෂ්කර බව යකදුරෝම අප සමග පැවසූහ. දැන් ඉන්නා යකුන්ට මන්තර කීවාට පලක් නොවන බවත් උන් හැම දෙනාම මිනිසුන්සේ ජංගම දුරකථන පාවිච්චි කරන අය බවත් යකදුරන් අප සමග කීවේ විහිළුවට දැයි නොදනිමු. මිනිසුන් වගේම යක්ෂයන් භාවිත කරන ජංගම දුරකථන එක්කෝ භාවිතේ නැත. නැතිනම් ආවරණ කලාපේ නැත. එසේත් නැතිනම් ප්‍රතිචාරයක් නැත. නවීන තාක්ෂණය යටතේ යකුන් පවා මොඩ්වන යුගයේ ග්‍රීස් ගාගෙන ගැහැණුන් ළඟට යන යක්ෂයන් සිටිනවා යැයි කීම විශ්වාස කරන්නට කිසිවෙකු සූදානම් නැත. සාමාන්‍යයෙන් ගැහැණියක් ළඟට පිරිමියෙකු යන්නේ නා පිරිසිදු වී සුවඳ විලවුන්ද නාගෙනය. එවන් යුගයක ගඳගසන අතින් ඇල්ලුවහම ලිස්සන ග්‍රීස් ජරාව ගාගෙන ගැහැණුන් ළඟට යනවා යැයි කීම අප්‍රසන්න ප්‍රේම වියරුවකි. රත්නපුර පැත්තේ වියපත් කාන්තාවන් මරාදමන සැකකරුවන් ඇල්ලීමට පොලිසිය මැලිකමක් දක්වද්දී එක්තරා පිරිසක් එම ඝාතන භූතයන්ට පැවරූහ. තවත් අය යකුන්ට බාර දුන්හ. මේ යක්ෂ භූත කතාව තුළින් කිසියම් පටු දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමට පරාජිත වූ දේශපාලන ව්‍යාපාරයක් සූදානම් වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. එදා යකදුරන් මතුරන විට ආවේශ වූ විට යකා යන්නේ කුකුලාගේ බෙල්ල කඩාගෙන හට්ටි මුට්ටි පෙරලාගෙනය. 1988-89 භීෂණ යකා ගියේ කුස්සිය මුල්ලේ සම්බෝලයි බතුයි කකා සිටි බස් කොන්දොස්තරගේ බෙල්ල කපා වැටේ සිටවලාය. බස් රියදුරා එළියට ඇදගෙන ගිය භීෂණයේ යකා කළේ ඒ අහිංසකයා පනපිටින් අමු සොහොනේ එල්ලීමය. එපමණක් නොව තමන්ට එරෙහි වූ දේශපාලඥයන් හිතුමතේ කිසිදු වගවිභාගයකින් තොරව මරා දැමීය. බස් ගෙවල් ගිනි තැබීය. කීර්ති විජයබාහු අනින් ඔහුගේ අත්සනින් මරණ සහතික නිකුත් කළේය. සටන් පාට නැති ජනතා කැමැත්ත හීන වූ දේශපාලන රස්තියාදුකාරයන් යකුන් හා භූතයන්ගේ සෙවනැල්ලට මුවා වී යලිත් රට තුළ භීෂණය භීතිය නිර්මාණය කර රට අවුල් කරන්නේ මහත්මා දේශපාලනයට නොවේ. මේ තත්ත්වය යටතේ යක්ෂ සංකල්පය නිර්මාණය කරන අය ගැන පොලිසිය සෙවිල්ලෙන් සිටින බව නොරහසකි. ජනතාවද ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුය. විමසුම පිටපත මහින්දාභේ සුන්දරගේ.